පිරාමෙන් පස්සේ කලම්බ කිචන් එකයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. අපි හැමදාම මතක් කරනවා වගේ ඔන්න කලම්බ ටෙලිවිෂන් එකටත් ඔබට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. සුනිත්‍රා මහත්මියටත් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. අපි සුනිත්‍රා මහත්මියට කතා කරන අංකෙ පස්සේ කියමු. අපි කලම්බ ටෙලිවිෂන් එකට කතා කරන දුරකථන අංකය මුලින් මතක් කරන්න 0094 112 516 687 එක තමයි අපේ දුරකථන අංකය. ඔබට කතා කරන්න අවස්ථාවක් තියෙනවා සහ අපිට අදහස් සහ යෝජනා ඔන්න ගේන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවත් අවස්ථාවක් කරගෙන අපි සුනිත්‍රා මහත්මියත් එක්ක ඔබට අවශ්‍ය දේවල් කියලා දෙන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා ඉදිරියේදී. ඉතින් ඒකත් එක්ක මේ වගේම සුනිත්‍ර මහත්මිය මුලින් අපිට කතා කරනකොට කිව්වා ඇය සූදානම් ඔබ ඉන්න රටකට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් ඇය දන්න ඇය 35-4ක පළපුරුද්දක් තියෙන සුපවේදිනියක්. ඉතින් ඇයගේ ඒ තියෙන ඥානය ඔබට බෙදා දෙන්න, ඒ දැනුම බෙදා දෙන්න ඇය සූදානම්. ඉතින් ඇයටත් කතා කරන්න අවස්ථාව තියෙනවා. අපි ඇයගේ මහල බලමු දුරකථන අංකය මේ මොහොතේදීම. ඔව් ශ්‍යාමලි, මං කියන්න කැමති මගේ දුරකථන අංකය 077 376 9 හොඳයි, දැන් නම් කටපාඩම් ඇති මේ දුරකථන අංකය කොහොම වුණත්. ඔන්න දැන් අපි හදන්න සූදානම් වුණේ අද දවසේ විරාමයට කලින් අපි කිව්වා කොස් පිරවුමක් තමයි අපි සූදානම් කරලා තිබ්බේ. එතකොට අපි කොස් තඹ ගත්තා, උණු වතුර දාලා ලුණු වතුර ටිකක් දාලා කොස් තඹ ගත්තා. විනාඩි 3-5ක් අතර වෙලා තඹ ගත්තා. දැන් මම කියවනේ අපි කඩයක් හදා ගන්න ඕන කියලා මේකට. දැන් ඒක සාමාන්‍ය දෙයක් නේ. සාමාන්‍ය දෙයක් තමන් පිරවීමට අවශ්‍ය කැමති කරි එක. අපිට පුළුවන් මාළු යොදන්න පුළුවන්, මාස් යොදන්න පුළුවන්, නැත්නම් එළවලු වර්ගයක් විතරක් යොදන්න පුළුවන්. අපි හිතමු දැන් අපි හිතමු දැන් හුඟක් වෙලාවට නිර්මාංශිකය ඉන්නවනම් එළවලු වර්ගවලින් පිරවීම හදා ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක් නේ. තෙම්පරාදුවකට එළවලු වර්ග ටික දාලා පිරවීමක් හදා ගන්නවා. මාළු වලින් ගන්නවා නම් මාළු, ලුණු, තමන්ට කැමති නම් අල වගේ දෙයක් එකතු කරන්න. අපිට සැමන් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. සැමන් වගේ දේවල් එකතු කරන්න පුළුවන්. තමන් කැමති විදිහට පිරවීමක් හදා ගන්නවා. ඒක විශේෂත්වයක් නැහැ. ඊට පස්සේ ඔන්න මම හිතනවා මම මේ හදාගත්තු පිරවීම දැන් මේ තියෙන මම හදාගත්තු පිරවීම. දැන් මෙතන මේකම නම් මාළුයි. මාළු තියෙනවා. කොටු කපල ගැඹුරු තෙලේ බෙදගත්තු අල තියෙනවා. අනිත් ලුණු, රම්ප, කරපිංච, තමන්ගේ රස අනුව අනිත් අමුද්‍රව්‍ය කියන්නේ ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු. අපිට පුළුවන් තමන්ට කැමති නම් මෙතන තම්බාගත්තු ග්‍රීන් පීස්, ඒ රටවල්වල තියෙනවා. දැන් අපි කියමු දැන් මං කිව්වන්නේ වෙජිටේරියන් අය ඉන්නවා නම් තඹගත්තු කඩල තියෙනවා, ඇට ඒ වගේ ක්‍රීම් පීස් තියෙනවා, කැරට් පාවිච්චි කරන්න පුළුවන්. ඔය ඕවගේ ඕනම දෙයක් එකතු කරලා පිරවීම හදා ගන්න පුළුවන්. මොකද ෆිලින්ග් එකට මේකයි කියලා දෙයක් නැහැ. අපිට ඕන ඕන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට අපිට කොහිල වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. පොලොස් පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. හොඳයි. දැන් උන් තියෙන්නේ ගාවට අපි කොහොමද මේකට මේ පිරවීම පුරව ගන්න ඕන. ඔන්න බලන්න. දැන් පේනවා නේද? බොහොම ලස්සනට තියෙනවා. කොස් මදුල දිලිසෙනවා නේද? දිලිසෙනවා. දැන් තියෙන්නේ මම මේක පුරවන්න තමයි යන්නේ. මම උදව් කරන්නද? හරි. දැන් අපි කොස් මදුල ඇතුළට ෆිලින් එක මේ දාගෙනමින් ඉන්නේ. ඔව්. සම්පූර්ණයෙන් පුරව ගන්නවද? එහෙම නැත්නම් අපි අඩක් පුරව ගන්නවද? නේ හොඳට පුරව ගන්න ඕනේ. වහන්න පුළුවන් ප්‍රමාණයට. වහන්න පුළුවන් ප්‍රමාණයට ඉතල අපි පුරවමුකෝ. හරි. ඊට පස්සේ තමයි අපි ටෙම්පරාදුව හදාගන්නේ. වතුර එහෙම තියෙනවා නම් පොඩ්ඩක් ගසලා ගත්තත් කමක් නැහැ කොස් මදුල. හරි. ඔව් ෆැමිලි, දැන් අපි දෙන්න මේක පුරවන්න යන්නේ. තුලේ කොස් සිවිය තිබ්බට කමක් නැහැ කියලා කිව්වා. ඒකත් එක්ක තමයි අපි මේ කොස් මදුලට පිරවීම දාන්නේ. හොඳට මේ වගේ පිරවීම හදාගෙන වෙලා ටූත්පික් දෙකක් අරගෙන හොඳට හයි වෙලා තියෙනවා එතකොට නේද? නැත්නම් මේ දෙපැත්තෙන් ඇරෙන්න බලනවානේ කොස් මදුලේ. ටූත්පික් දෙකකින් හදන්න ඕන. හරි.
කොස් මදුළු තුනක් හමාරයි. ඔව් මම හිතනවා ඉතාම රසවත් ආකාරයට මේ කාරිය හදාගෙන අපිවත් මතක් කර කර කලම්බු ටීවී එක ගැනත් කීකේ ඒ වැඩසටහන් බලන ගමම්ම රස විඳින්න පුළුවන්. අනිවාර්යෙන් අනිවාර්යෙන්. මොකද මේ අපි බොහොම ආසාවෙන් තමයි මේ සුනිත්‍ර මහත්මිය හදන කෑම කන්නේ. ඉතින් ඔබත් එහෙමයි කියලා අපි දන්නා. සතියන්තේ ඔබටත් පුළුවන්කම තියෙනවා ඇය හදන මේ කෑම ඔබේ ගෙදර හදලා රස විඳින්න. ඉතින් මේක අවස්ථාවක් කරගන්න කියලා ආරාධනා කරනවා ඔබට. ඔන්න දැන් අපි කොස් මදුළු හතරක් ඉවරයි. මේ පස්වෙනි එක හදන්න යන්නේ. ඔව්. දැන් මම මෙතන හදාගත්තේ අද අපි ටික කී දෙන දෙන්නේ. අපිත් එක්ක අපේ නිෂ්පාදන කණ්ඩායම ඉන්නවා. නිෂ්පාදන කණ්ඩායම සාමාන්‍ය මේ වගේ දේවල් කන්න හරි ආසයි. ඔව්. මේවට වග කියනවා ඒගොල්ලෝ වැඩසටහන ඉන්නාට පස්සේ. මාත් එක්කම. අන්න බලන්න. දැන් මෙතනදී ඊගාවට අපට දැන් මං කරිය හදන හන්දා කරියක ඉදෙන්න තියලා ඉවෙලා ඉතුරු කොටස් ටික මට කියන්න පුළුවන්. බැද ගන්න අවස්ථාවේදී කොහොමද බදින්නේ? ඒ ටික මට කියන්න පුළුවන්. මේක ඉදෙන්න තිබ්බයින් පස්සේ. ඔන්න බලන්න. දැන් මම මේව ඔක්කොම පුරවලා ටූත්පික් ගහලා වැහුවා. දැන් ඔබට පේනවා ඇති මේකේ මේ කොස් මැදුලෙන් එළියට ආපහු මුකුත් යන්නේ නැහැ. මේ ෆිලින් එක එළියට යන්නේ නැහැ. ඒකින් තමයි මේ ටූත්පික් එක ගහන්නේ. හරි. ඔව්. දැන් ඊගාව කොටස තමයි අපිට තියෙන්නේ. ඊගාව කොටසේදී අපිට තියෙන මොනවාද? ටෙම්පරාදුවට පොල් කිරි එකතු කරලා මේ කරි එක හදාගන්න. ඔව්. ඔන්න අපි ෆිලින් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ටෙම්පරාදුව කරන්න. හැබැයි ටෙම්පරාදුව කරන්න කලින් අපි විරාමයකට ගිහිල්ලෙමු. විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.